ඉතින් කූමද කූමද හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් ඔන්න ජූලි පළවෙනිද පහුණා ඕස්ට්‍රේලියා මයිග්‍රේෂන් සම්බන්ධයෙන් ඉතින් වෙනස්කම් ගණනාවක් බලාත්මක වුණා. දැන් කොහොමද කතන්දරේ? නියං කතන්දරයක් යනවා නේද? දැන් ඉතින් ස්ටුඩන්ට් වීසා වලට හරි ප්‍රශ්න ආවා, මේවා ඕස්ට්‍රේලියාවෙන් එළවනවා, ඔය වගේ කතන්දර භයංකර කතන්දර නෑනේ. හැබැයි ඉතින් මං කියන්න යන්නේ ආරංචිය සුබයි කියලා. හරිද? ලංකාව ඇත්තෙන් මේ දවස්වල ඇහෙනා වගේ. ඉතින් දැන් මෙහෙමයි, ඕස්ට්‍රේලියාවේ ඔන්න දැන් බලාත්මකුන්න දේවල් ගැන ජූලි පළවෙනි දෙනලා අපි ඉතින් වීඩියෝස් කරලා තියෙනවා. ඒවා කරලියට ආව දවස්වලින් දැම්ම කොහොමද කතන්දරේ කියලා. ඉතින් ඒ වීඩියෝස් බලපු නැති අයට බලන්න පුළුවන්. මේ ළඟදිත් කරා ස්ටුඩන්ට් වීසා වලට උන ස්ටුඩන්ට් වීසා දාන්න බැරි වීසා මේවා කතන්දර, වයස ප්‍රශ්න, 485 වීසා එකට තියෙන ප්‍රශ්න, ඒවා මේවා. ඉතින් ස්ටුඩන්ට් වීසා සම්බන්ධයෙන් පොඩ්ඩක් වැඩි ස්ට්‍රික් කරලා තියෙනවා. ඒ වගේම ඉතින් හොඳම සීන් එක ස්ටුඩන්ට් වීසා ෆීස් වැඩි කරලා තියෙනවා. කලින් $710 තිබ්බේ, ඊටත් කලින්ම දැන් $500 කෝ තිබ්බේ. 710 එක 1600ක් කරලා තියෙනවා. ඒ කියන්නේ මේන් ඇප්ලිකන්ට අනිත් 18ට වැඩි අනිත් ඔක්කොටම 1190ක් වගේ. ඉතින් ඔයගලන්ට ඒ ෆීස් හැම එකක්ම බලාගන්න පුළුවන්. ඕනේ වීසා එක ෆීස් කීයක් ගෙවන්න ඕනේද කියලා හෝම් අෆෙයර් සයිට් එකේ තියෙනවා. මම ලින්ක් එක දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ. එකෙන් ගිහිලා ඕන එකක් බලාගන්න පුළුවන්. ඉතින් අර සුභ ආරංචිය ඒ කතන්දරේ පැත්තට යන්න කලින් ඔන්න මේ වීඩියෝ එක බලනවා. තාම අපේ අකාගේ වැඩ channel එකට subscribe කරලා නැත්තම් ඔන්න දැන්මම subscribe කරන්න, bell icon එකත් click කරන්න. ඒ වගේම ඉතින් අපේ videos වලට ඔන්න like එකක් දාගෙන යන්න මතක කරන්න එපා. ඒ වගේම ඕගලන් තියෙන ප්‍රශ්න ඒවා හැම එකක්ම comment කරන්න. ඒවට අපි මේ පොඩි ඡන්ද විමසීමක් කරානේ. ඒකට අනුව ඒ ප්‍රශ්න වලට උත්තර Q&A video එකක් කරන්න හොඳම platform එක social media වල Facebook එක කියලා තමයි වැඩි දෙනෙක් කියලා තිබුණේ. ඒකින්ද දාන කමෙන්ට්ස්, ඒ කියන්නේ විස්තරාත්මකව පිළිතුරු දෙන්න අවශ්‍ය වන කමෙන්ට්ස් වලට Facebook එකේ අපේ අකාගේ Facebook page එකේ ඒවා අදාළ කරලා Q&A sessions කියනවා. සතියකට සැරයක් දෙකක් ඒ වගේ. ඉතින් ඔයගොල්ලෝ අපේ Facebook page එකට like කරලා සෙට් වෙලා ඉන්න තැනට. ඉතින් දැන් මේ ආරංචි සුබයි කියන්නේ මෙහෙමයි. හරිද? දැන් නිකන් බය වෙලා වගේ සීන් යන්නේ තියෙන ලංකාවේ. දැන් ඕස්ට්‍රේලියාවට එන්න බෑ රෝමයෝ කියලා. දැන් ඉතින් ආණ්ඩුවේ කතන්දරත් වෙනම කතන්දරයක් යන්නේ. දැන් ලබන අවුරුදු ඉලෙක්ෂන් එකක් එනවා. එතකොට මොකක් වෙයිද දන්නේ නැහැ. ආණ්ඩුවේ පෙරලෙන්න ඉඩ තියෙනවා, මේ දේවල් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් එහෙම කතන්දර තියෙනවා අපි දන්නේ නැහැ. ඉතින් දැන් මේ ආණ්ඩුව පෙරලුණත් මේ අපි කියන්නේ නැහැ ඊළඟට එන පක්ෂයෙන් මේ ඊළඟ ආණ්ඩුවේ මේක සුරපුරයක් කරනවා කියලා ඒ කතන්දරයක් නෙමෙයි කියන්නේ. දේවල් වෙනස් වෙන්න පුළුවන්. ඕස්ට්‍රේලියාවේ තත්ත්වය පොඩ්ඩක් පල්ලෙහැටම වැටුණා ඇත්තටම පහුගිය කාලේ. දැන් එතකොට මේගොල්ලන්ගේ මේ ප්‍රතිපත්ති වලින් ඇත්තටම මේ ඕස්ට්‍රේලියා මයිග්‍රේෂන් ස්ට්‍රැටජි එක වෙනස් කරා. ඒක ඒ දේවල් රිෆෝම්ස් කෙනාවත් මේ එක්ස්ප්ලොයිටේෂන්, ඒ කියන්නේ මේ අවභාවිතය කියලා ලංකාවේ තියෙන වචනයක්, අන්න ඒක තමයි හුඟක් වෙලාවට අඳුනගත්තේ. මේ ස්ටුඩන්ට් වීසා වල ප්‍රශ්න, ඒජන්ට්ස්ලා ළමයි වරවට්ටන දේවල්, හොර මගඩි වැඩ, ගෝස්ට් අකඩමීස් තියෙනවා බොහෝට පවත්වාගෙන යන ඉන්ස්ටිටියුට්ස් තියෙනවා. ඉතින් කතන්දර ගොඩයි, ලූ පෝල්ස් ගොඩයි, ඒවා තමයි වහගෙන ඉන්නේ. ඒක ඉතින් ඇත්තටම මේ බය වෙන්න කාරණයක් නෙමෙයි. මොකද ඔය ස්ටුඩන්ට් වීසා වුණත් හරියට ප්ලෑන් කරගන්න නැතුව ඒජන්ට්ස්ලට වැඩියෙන් කමිෂන් එන තැන් වලට ඇවිල්ලා ගොඩක් නිකන් තමන්ගේ ධනයයි කාලයයි වයසයි නාස්ති කරගත්ත අය ඔන් තරම් ඉන්න ඕස්ට්‍රේලියාවේ. ඒ කියන්නේ මෙහෙ ඇවිල්ලා PR එක ගන්න බැරි, රසාවල් හොයාගන්න බැරි දේවල් වලට මොකද ඒජන්ට්ස්ලා බලන්නේ ඒගොල්ලන්ට වැඩියෙන් කමිෂන් එක එන කෝස් එකට යවන්නනේ. ඒ විදිහට ආපු අය එහෙම කතන්දර තියෙනවා. අයිතේ ඕස්ට්‍රේලියාවේ යුනිවර්සිටි එකකින් ඇහුවොත් ඒගොල්ලන්ගේ ඔය කන්සල්ටින් ආවෝ මේවා කරන මාකටිං ඩිපාර්ට්මන්ට් ඒ වයන් ඇහුවොත් ඒගොල්ලෝ දන්නේ නැහැ. ඊට පස්සේ PR පාත්වේ කතන්දර. ඒගොල්ලෝ කියන්නේ කොහොම හරි කෝස් එකක් විකුණ ගන්න තමයි කතන්දර. ඉතින් තමන් දැනගන්න ඕනේ ගොඩක් දේවල්, දැනුවත් වෙන්න ඕනේ කොහොමද කියලා. හරි, දැන් ඒ කතන්දර ඔක්කොම දෙද්දි මේකේ සුභාරංචිය කියන්නේ ඉස්සරහට දැන් ඕස්ට්‍රේලියාවේ කතන්දරේ මේ වර්ක් වීසා කතන්දරේ තමයි ඔන්න ඕස්ට්‍රේලියාවේ PR එක ගන්නවා නම් කතන්දරයට එන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් තමයි ගොඩක් මේ රිෆෝම්ස් ගෙනල්ලා තියෙන්නේ. දැනටත් ඉස්සරහටත් එනවා කතන්දර. ඉතින් ඒක තමයි සුභාරංචිය කියන්නේ. ඔන්න දැන් ඉතින් වැඩේ තියෙන්නේ දැන් අර අපේ ලංකාවේ කට්ටියට නිකන් ඉස්සරහත් තිබ්බනේ මේ ජොබ් ඔෆර් එකක් කිව්ව ගමන් හුඟක් අය අම්මෝ ජොබ් ඔෆර්ස් කොහෙන්ද ගන්නෙ කියලා කතන්දරයක්. දැන් ඉතින් ඔන්න දැන් ඉතින් කතන්දරය කියන්නේ දැන් වර්ක් වීසා තමයි කතන්දරය. එතකොට වර්ක් වීසා වලට ජොබ් එකක් දිනාගන්න පුළුවන් විදිහට ඕගොල්ලෝ ස්කිල්ස් හදාගන්න අවශ්‍ය වෙනවා. ඒක දැන් ඕගොල්ලන්ටම නේද හොඳ. ඒ විදිහට ඇවිල්ලා ඕස්ට්‍රේලියාව අපිට ඕස්ට්‍රේලියාව විදිහට ගත්තොත් කෙලින්ම රස්සාවකට එන්න පුළුවන් නම්, එහෙම නැත්නම් ඔයා ඉගෙන ගන්න දේ ඉගෙන ගත්තට පස්සේ ඔයාට අග්ගාලා රස්සාවක් ගන්න පුළුවන් නම් දෙයනේ කියලා ඔයාටත් හොඳ ආදාය මාර්ගයක් තියෙන, ඔයාගේ ලිවින් ස්ටෑන්ඩඩ් එකත් හොඳට පවත්වාගෙන යන්න පුළුවන් විදිහට ජීවිතය ගත කරන්න පුළුවන් ඕස්ට්‍රේලියාවටත්.
ඒ පැත්තෙන් ඒගොලන්ට අවශ්‍ය කරන හිඟ ස්වර්මිකයෝ හම්බුවෙන. හරිනි දෙපැත්තටම ඔන්න වින්වින් සිටුවේෂන්. ඒ ගන්න තමන් හදාගන්න ඕනේ ඒ රටට අවශ්‍ය කරන සුදුසුකම් නැතුව. ඔයාට තියෙන සුදුසුකම් වලට චන්දකාරයට දෙන ලංකාවේ පොන්දු වගේ හැම සීන් හම්බුවෙන්නේ නැහැ. අයිත් එක ඔයා ඔයාගේ ස්කිල්ස් හදාගන්න ඔස්ට්‍රේලියාවෙන්න බලාගෙන ඉන්න ඕනේ. ඔස්ට්‍රේලියාවට හරියන ස්කිල්ස් හදාගන්න, ඒ ටැලන්ට්ස් දියුණු කරගන්න, ඉගෙන ගන්න, ඒ දේවල් කරගන්න, විශේෂයෙන්ම භාෂාව හදාගන්න. ඉතින් කතන්දර කියන්නේ මේ විදිහට ඔස්ට්‍රේලියාවට මේ වර්ක් වීසා එහෙම නැත්නම් එම්ප්ලොයර් ස්පොන්සර්ෂිප් දීලා එම්ප්ලොයර් ස්පොන්සර් කරලා ගන්න ඒ වීසා වලින් එන අයව ඒ ශ්‍රමිකයන්ව අවභාවිතා කරන කතන්දර ඒගොල්ලෝ අඳුනගෙන තියෙනවා. විශේෂයෙන්ම දැන් කලින් තිබුණ තත්ත්වයක්, ඒ කියන්නේ දැන්ට රස්සාව කරන තැනින් ඒ එම්ප්ලොයර් අයින් කරොත්, එහෙම නැත්නම් අයින් වෙන්න සිද්ධ වුණොත්, එතන වැඩ කරන්න අපහසු වෙනද, එහෙම දෙයක් වුණොත් බොහොම සීමිත කාලයක් තමයි ඉස්සර දීලා තිබුණේ වෙන රස්සාවක් හොයාගන්න. එහෙම බැරිනොත් එහෙම ආදාළ රටට යන්න වෙනවා. දැන් ජූලි පළවෙනිදා ඉඳලා මේ විදිහට මේ එම්ප්ලොයර් ස්පොන්සර්ෂිප් එහෙම නැත්නම් මේ වර්ක් වීසා කියන ඒ වීසා වල ඉන්න අය එක රස්සාවකින් ඒගොල්ලන්ට අයින් වෙන්න ඕනේ වුණොත්, ඒ කියන්නේ අයින් වෙන්න සිද්ධ වෙනවානේ එතන තියෙන එන්වයරන්මන්ට් එක හොඳ නැත්නම් ආව මේවා කතන්දර, ඒ වගේම අයින් කරොත් ඒ වගේ කතන්දර වුණොත් දවස් 180ක් දීලා තිනවා. ඒ වගේම තව ස්පොන්සර්ෂිප් එකක් හොයාගන්න දවස් 180ක්, ඒ කියන්නේ එක අවස්ථාවකදී, ඒ කියන්නේ එක්කෙනෙක්ගෙන් අයින් වෙලා තව එකක් හොයාගන්න. ඒ ස්පොන්සර්ෂිප් එක ගන්නකම් අවස්ථාව දීලා තිනවා මොකක් හරි වෙන ඒ අදාළ නොවන නිකන් පාර්ට් ටයිම් කියන්නේ ඒ වගේ රස්සාවක් කරලා තමන්ගේ විහෙදන් කවර් කරගන්නත් අවස්ථාව දීලා තියෙනවා. එහෙම කීප සැරයක් අයින් වුණොත් අර එක සැරයකට තමයි 180ක් හම්බ වෙන්නේ. ඒ වගේ උපරිමයේ දවස් 365ක් දක්වා දීලා තිනවා එකක් හොයාගන්න. එතකොට දැන් මේකේ ෆ්ලෙක්සිබිලිටි එකක් හම්බ වෙනවනේ නේද? එතකොට අර එම්ප්ලොයර්ට බෑ නිකන් දැන් අයින් වුණොත් යන්න වෙනවා මේවා කතන්දර කියන්න. එතකොට ක්වොලිටි එක ඉහළ යනවා තමන්ගේ, කියන්නේ තමන්ගේ වැඩ කරන තැන එන්වයරන්මන්ට් එක හොඳ නැත්නම් අයින් වෙලා දවස් 180ක්ම දිනනවා තව ස්පොන්සර්ෂිප් එකක් හොයාගන්න. ඉතින් මේ හිඟපාඩු තියෙන වෘත්තියකට ආවම ඒක ඉතින් කරගන්න පුළුවන් කොහොම? ඒ වගේ මේ විදිහ ස්පොන්සර් කරලා ගෙන්න නැහැ එම්ප්ලොයි කෙනෙක්ට ගෙවන්න ඕනේ, යාට දෙන්න ඕනේ ඉන්කම් එක මේ ආයි වැඩි කරලා තියෙනවා. දැන් 73,150ක් 70,000ට වැඩි කරලා තිබුණා. ඊට කලින් 50,000 ගානක් තිබුණේ, 53,000 ගානක් මතක හැරෙට ගියා වුද්දේ. ඒක 70,000 කළා, දැන් 73,150ක් ගෙවන්න ඕනේ. ඒකත් හොඳයි, ඉන්කම් එකත් වැඩි කරලා තියෙනවා. ඒ වගේම තව මේ පයිලට් වීසා එකක් ආනුන්නල් දීලා තියෙනවා. ඒක තමයි මේ වර්ක් ප්ලේස් ජස්ටිස් වීසා කියලා. ඒ කියන්නේ දැන් මොකක් හරි ප්‍රශ්නයක් වෙලා, අභිදම එම්ප්ලොය කෙනෙක් එක ප්‍රශ්නයක් වෙලා, මොකක් හරි අසාධාරණයක් සිද්ධ වෙලා, එහෙම නැත්නම් ආක්‍රමිකතාවයක් මොකක් හරි දේවල් වෙලා ඒ එන කෙනාට එම්ප්ලොයීට සිද්ධ වෙනවා කියලා නීතියෙන් කටයුතු කරන්න. ඉතින් ඒ වගේ දෙයක් වුණොත් එයාගේ වීසා එක ඉවර වෙගෙන එනවා නම් ඒ නීතිමය කටයුතු යනවා නම් වන්දියක් ඉල්ලලා හරි ඒ වගේ මොකක් හරි දෙයක්. එතකොට මේ විදිහට දැන් අලුතෙන් එයාට ඇප්ලයි කරලා එක්ස්ටෙන්ඩ් කරගන්න පුළුවන් ඒ අදාළ කටයුතු ඉවර වෙනකන්. ෂෝට් ටර්ම් මේක පයිලට් ප්‍රෝග්‍රෑම් එකක් විදිහට යනවා කියන්නේ වර්ක් ප්ලේස් ජස්ටිස් වීසා කියලා. ඒ වගේ මොන්න අලුත් ඇග්‍රිමෙන්ට් එකක් ගහලා තියෙනවා මධ්‍යම ආණ්ඩුවත් එක්ක වෙස්ටර්න් ඔස්ට්‍රේලියා. ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවානේ ඩෙසිග්නේටඩ් ඒරියා මයිග්‍රේෂන් ඇග්‍රිමෙන්ට් කියලා, ඩාම කියලා කියන්නේ. අපි මේ ගැන වීඩියෝ එකක් කරලා තියෙනවා, ඔන්න බලන්න තිය බලන්න විස්තරාත්මකව ඒකේ තියෙනවා. ඉතින් මේ විදිහට ඇග්‍රිමෙන්ට්ස් ගහලා තියෙන ස්ටේට්ස් වලට, රීජන්ස් වලට ඒගොල්ලන්ට ගන්න පුළුවන් මේ වෘත්තිකයන්ව පිටරටවල් වලින් ස්පොන්සර් කරලා. එතකොට විශේෂ වරප්‍රසාද හම්බ වෙනවා. ඒ කියන්නේ ලිහිල් කරලා තියෙනවා, වරප්‍රසාද කියන්නේ ලිහිල් කරලා තියෙනවා කොන්දේසි. සාමාන්‍ය කෙනෙක් ගන්නවට වඩා ලිහිල් කොන්දේසි මත ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට මේ වෙස්ටර්න් ඕස්ට්‍රේලියාව වලට ඒ හිඟපාඩු තියෙන ඔකියුපේෂන්ස් වල 10,000ක් ශ්‍රමිකයන් ගෙන්න ගන්න බලාපොරොත්තු වෙනවා කියනවා. ඒකත් දැන් පටන් ගත්තේ බලාත්මක වුණා ජූලයි පළවෙනිදා ඉඳලා. ඔන්න වෙස්ටර්න් ඕස්ට්‍රේලියාව තමයි ඔන්න chances තියෙන්නේ. ඉතින් ඒ පැත්තේ ඔයගොල්ලෝ try කරන්න, අපි මේ videos කරලා තියෙනවා. වෙස්ටර්න් ඕස්ට්‍රේලියන් ගවර්මන්ට් සයිට් එකට ගියොත් ඔයගොල්ලන්ට තව විස්තර බලා ගන්න පුළුවන්. ඒ ස්ටේට් ගවර්මන්ට් සයිට් එකට මම ලින්ක් එක දාන්නම්. ඉතින් එතකොට ඉස්සරහට දැන් තව චේන්ජස් ගණනාවක් එන්න නියමිතයි. විශේෂයෙන්ම මේ පොයින්ට් සිස්ටම් එක අපි කලින් වීඩියෝ එකක් කරා, ඒක යෝජනාවක් විදිහට ඉදිරිපත් වෙලා තිබුණා. රෙකමෙන්ඩේෂන්ස් ඒක ෆයිනලයිස් වෙලා නැහැ. ඒ වගේම ස්කිල් මයිග්‍රේෂන් ලිස්ට් එක මම දන්නේ ඒකත් තව ඒකේ චේන්ජස් සිද්ධ වෙනවා. ඒ වගේ දේවල් ඉතින් ඒ විදිහට කොහොමද කතන්දර කියලා තව අලුතෙන් එන වීසා කාණ්ඩ මේවා කතන්දර තාම රිෆෝම්ස් රිවියු වේවගෙන යනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් විස්තර ආපු ගමන්, අලුත් අප්ඩේට්ස් ආපු ගමන් ඉතින් අපි ඒ ගැන කතා කරමු. එහෙම නැති අදට ඕක තමයි කතන්දරේ. එහෙමනම් හැමෝම පරිස්සමෙන් ඉන්න, අපි ආයෙ දවසක ආවමු.